දැන් හින්දුස්ථාන සංගීතය ගැන කිව්වොත් විශේෂයෙන්ම අපි ඉන්දියා සිංහල සංගීතය ව්‍යාප්ත නැත්නම් වර්ධනය සඳහා අපි උපයෝග කරගෙන තියෙන හින්දුස්ථාන සංගීතයයි. ඒතොර හින්දුස්ථාන සංගීතය කියලා කියන්නේ රාගධාරී සංගීත වශයෙන් අපි සලකන්නේ. ඒතොර හින්දුස්ථාන සංගීතය පමණක් නෙවෙයි කර්ණාටික සංගීතයත් රාගධාරී සංගීතයක් වශයෙන් තමයි අපි හඳුන්වන්නේ. හින්දුස්ථාන සංගීතයේ රාගධාරී සංගීතය නම් රාගයේ මොකද්ද කියන එක අපි තෝරගන්න ඕන. නැත්නම් රාගය කියලා කියන්නේ මේ අපි ප්‍රධාන වශයෙන් ස්වර 12ක් තියෙනවා. ඒ ස්වර 12 උපයෝග කරගෙන විවිධ ස්වර රටාවන් 10ක් හින්දුස්ථාන සංගීතයේ වෙන් කරගෙන තියෙනවා. ප්‍රධාන වශයෙන් ඒවට කියලා තාට. ඒ තාට වලින් තමයි රාග හැදෙන්නේ. ඒතකොට ඒ තාටේ එක එක තාට වල තියෙන්නේ විවිධ ස්වරපන්ති. දැනට මං කලින් වාදනය කළ බෛරවි කියන රාගයේ ස්වරපන්ති තමයි ඒ ස්වරපන්තියට අපි කියන තාටයක් කියලා. ඒ තාටේ ඒ ස්වරපන්ති උපයෝග කරගෙන තමයි රාගධාරී සංගීත රාගයක් කියන එකක් හැදෙන්නේ. රාගයක් කියන එක සාමාන්‍ය කෙටින් කිව්වොත් චිත්‍රංජනය කරන ස්වර සමුදාය කියලා තමයි කියන්නේ. ඒකට චිත්‍රංජනය කරන හිත මනෝමෝහයටපත් කරන නැත්තම් සතුටටපත් කරන කියන එක අදහස් කරන චිත්‍රංජන කරන ස්වර සමුදාය. එතකොට චිත්‍රංජනය කරන ස්වර සමුදාය රාගයක් කියලා කියන වගේම සමහරවිට මේ විරත් ස්වරපන්තියක රාගය මේ චිත්‍රංජනය කරන්න පුළුවන්. කවියක බයිලේක වුණත් චිත්‍රංජනය කරන බවක් තියෙන පුළුවන්. නමුත් චිත්‍රංජනය කරන ස්වර සමුදායේ යම් යම් නීති ප්‍රකාර වගේක් තියෙන හින්දුස්ථාන සංගීතයේ. ඒ නීතිත් එක්ක ගත්තහම තමයි සම්පූර්ණ රාගයක් කියලා කියන්නේ. මේ රාගධාරී සංගීතෙන් ගොඩාක් දේවල් අපි දන්නෝ කරන්න පුළුවන් බව, කියන්නේ විශේෂයෙන් භාවයන් ප්‍රකාශ කිරීමට මේ රාග උපයෝග වෙනවා. විවිධ අපිට තියෙනවා භාවයන් තියෙනවා සමාලාට ශෝකය, වේදනාව, ඒ වගේම ශෘංගාරය වගේ දේවල් තිබෙනවා. ඒකට ශාන්ත ආදි වශයෙන් අපි නොඑක් අවස්ථාවලදී අපි මේ භාවයන් ප්‍රකාශ කරන්නේ. ඒ භාවයන් ප්‍රකාශ කිරීමට මේ රාගධාරී විවිධ රාගයන් තියෙනවා. ඒ විවිධ රාග උපයෝග කරගෙන තැන් හුඟක් දුර බොහෝ දුරට ඒ සංගීතයට උපයෝග කරගෙන තියෙන්නේ මේ හැඟීම් ප්‍රකාශ කිරීම සඳහා. ඉතින් රාගයක වැදගත්කමක් තියෙනවා. ඒ රාග ඉගෙන ගැනීමෙන් අපිට විශාල ගායකයෙකුට හරි සංගීතඥයෙකුට රාගවලින් තොරව අමාරුයි යමක් ලෝකෙට දෙන්න. දැන් ශාස්ත්‍රීය සංගීතය කිව්වහම බටහිර සංගීතයත් එක්තරා තමයි. නමුත් අපි බොහෝ දුරට අපි උපයෝග කරගන්නේ හින්දුස්ථානි රාගධාරී සංගීතය තමයි. ඉතින් රාගධාරී සංගීතයෙන් ඉගෙන ගන්න ඕන ප්‍රබුද්ධ කිරීමෙන් සමල්ලාට යම් යම් නිර්මාණ කරන්න වගේම ඒ රාගධාරී සංගීතයෙන් යම් කිසි තමන්ගේ සෞඛ්‍යයට හිතකර බවක් අපි ගොඩාක් දේවල් මේ පොත්පත් වලින් ප්‍රකාශ කරලා තියෙනවා.